ජය ගැනීම හා ඉලක්ක වෙත ළඟාවීමේ නොදිත් ගුණය නිසාවෙනි. ප්‍රබුද්ධම දේශපාලන පක්ෂයක් වශයෙන් ප්‍රචලිතව තිබූ එක්තාවගේ පක්ෂය බවට පත්කිරීමට ඔහු කළ මෙහිවර අද්විතීයය. පොදුජන සේවයේදී කල වේලාව නොතැකූ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ජයවර්ධන රජයේ අග්‍රාමාත්‍යවරයා මෙන්ම නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා වශයෙන් පූර්ව සැලසුම් ඇතිව කටයුතු දියත් කළේය. මෙරට දෙවැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් එතුමා තේරිපත් වූ විට ජනසවිය ව්‍යාපෘති මගින් දිලිඳු ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමේ දැස්වර්ණමය යුගය සනිටුහන් කරමින් ඔහු සමත් විය. ඒ සමග ඇඟලුම් කර්මාන්තේ ස්වර්ණමය ආරම්භ කරන්නට එතුමා සමත් වූ අතර එමගින් රැකියා අවස්ථා දසදහස් ගණනක් හා වක්‍ර රැකියා ලක්ෂ ගණනක් නිර්මාණය වූයේය. එතුමාගේ අකල් වියුවත් සමග ලංකාවේ දේශපාලනයට අහිමි වූයේ යුග පුරුෂයෙකි. ඔහු තරමට බිම් මට්ටම ස්පර්ශ කළ හැකි ජනනායකයෙක්. ලංකාවේ නොසිටීම එයට හේතුවයි. ඒ සදාතරණීය නායකයාගේ පුත් සජිත් ප්‍රේමදාස මැතිතුමා ලංකාවේ ප්‍රජාව අතරට සම්ප්‍රාප්ත වන්නේ සාමාන්‍ය ජනතාවට සැනසුමක් එක් කරමිනි. කොළඹ රාජකීය විදුහලින් අධ්‍යාපනය ලැබූ සජිත් ප්‍රේමදාස මැතිතුමා එංගලන්තේ මෙල්හිල් පාසලට ඇතුළත්ව එහි අධ්‍යාපනය නිමා කළේ. දක්ෂතම විදේශීය ශිෂ්‍යයාට හිමි ගෞරව සම්මානය දිනා ගනිමිනි. ඉන් නොනවතුන ඔහු ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වී දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව හා ජාත්‍යන්තර සමතතා වෙනුවෙන් ස්වකීය උපාධිය හිමි කරගත්තේය. විදේශ සමතතා පිළිබඳව ඇමරිකාවේදී ලැබූ පුරුල් අධ්‍යයනය ඔහුගේ දේශපාලන ගමනට ඉමහත් ශක්තියක් විය. සජිත් ප්‍රේමදාස මැතිතුමා සක්‍රීය දේශපාලන ගමන් මගට පිවිසී පියාමෙන්ම බිම් මට්ටමේ ජනහදවත්වලට ආමන්ත්‍රණය කරමිනි. 1994 වසරේ සිට දැවැන්තම ප්‍රතිවාදියෙකුගේ කඳවුර වූ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඇරඹූ මෙම ජනසහන වැඩපිළිවෙල ක්‍රමයෙන් දීප ව්‍යාප්ත වැඩසටහනක් බවට පත්වේ සාමාන්‍ය ජනතාවගේ ඉල්ලීම නිසාමය. එක්සත් ජාතික පක්ෂ රජයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත් එතුමා යහපාලන රජය පත්වීමෙන් පසුව නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙසට සිය ධුරයේ වැඩ කටයුතු ආරම්භ කළේය. අද නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍යවරයා වශයෙන් තම නොනිමි මෙහෙවර අඛණ්ඩව ඉටු කරන නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පක්ෂයේ ආශිර්වාදය මැද මේ සම්ප්‍රාප්ත වන්නේ විජයග්‍රහණයේ අභිමානවත් කූට ප්‍රාප්තියටයි. පාක්ෂිකයන් පක්ෂය පමණක් නොව රට සියලුම රට වැසියන් දිනවීමේ පරිවර්තනයක ඇරඹුම එතුමා සනිටුහන් කරන්නේ මෙලෙසිනි. හිසට සෙවනක් අවැසි ජනතාවට ගම්මුදා සංකල්පය නිර්මාණය කරමින් හිසට සෙවනක් ලබා දී ගතට නිවනක් ලබා දුන් ආදරණීය මිනිසා ඔහුයි. ජනසවිය සංකල්පය නිර්මාණය කරමින් නැතිබැරි මිනිසුන් ඇති හැකි මිනිසුන් බවට පරිවර්තනය කළ දයාබර නායකයා ඔහුයි. ඇඟලුම් කම්හල් ව්‍යාපෘතිය හඳුන්වා දෙමින් රැකියා පිරහිත ලාංකේය ජන සමාජයට රැකියා උත්පාදනය කළ සදාදරණීය නායකයා ඔහුයි. ලංකාවේ ප්‍රථම වතාවට බුද්ධ ශාසන අමාත්‍යංශයක් ස්ථාපිත කරමින් සසුන බබලවන්නට මාහැඟි මෙහෙවර ඉටු කළ ජනනායකයා ඔහුයි. මිනිසුන් අතර ඉපිද මිනිසුන්ටම සේවය කොට මිනිසුන් අතර මියගිය රණසිංහ ප්‍රේමදාස නම් වූ ආදරණීය මිනිසාගේ නොනිමි මෙහෙවර ලාංකේය ජන සමාජයට රැගෙන යන්නට එළඹෙන නොවැම්බර් මස 17 වනදා ඔබේ වරමින් ලක් දෙරණේ බිහිවන තරුණම දෑත පිරිසිදු ජනපතිවරයා ඔහුයි. සසුනට අරුණ නිර්මාණය කරමින් වෙහෙර විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කරමින් ඒවායේ අඩුපාඩු සොයා බැලූ මානව හිතවාදී මිනිසා ඔහුයි. දමිළ මුස්ලිම් ක්‍රිස්තියානි ભેදයකින් තොරව සියලුම ආගමික ස්ථාන වෙත ගොස් ඒවායේ අඩුපාඩු සොයා බලමින් සියලු සහන සැලසූ ආදරණීය මිනිසා ඔහුයි.
විසියක් වන සියවසට ගැලපෙන ලෙසට ලාංකේය ජන සමාජය නිර්මාණය කළ හැකි සොඳුරුතම මිනිසා ඔහුයි. වර්තමානයේ නිවාස ඉදිකිරීම සහ සංස්කෘතික කටයුතු පිළිබඳව අමාත්‍යවරයා ලෙසින් නොනිදන අමාත්‍යංශයක් රට තුළ නිර්මාණය කරමින් ස්වකීය අමාත්‍ය තනතුරෙන් වැජබී රටවටේ යනවාට වඩා මා ඉපදුණු දේශයට මට ආදරය කරන මිනිසුන්ට සේවය කිරීම පරම පිවිතුරු චේතනාව බවට පත් කරගත් ආදරණීය ජනනායකයා ඔහුයි. එහෙමනම් දයාබර මිනිසුනි, මේ ගෞරවනීය ආරාධනය බිංගිරිය විජයග්‍රාහි ජනරලී ආමන්ත්‍රණය කරන්නට ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරංජන නිවාස ඉදිකිරීම සහ සංස්කෘතික කටයුතු පිළිබඳව කරු අමාත්‍යවර අපේ පක්ෂයේ නියෝජ්‍ය නායක සදාදරණීය සජිත් ප්‍රේමදාස මැතිතුන් විජයග්‍රාහි ජනරලී ආමන්ත්‍රණය කරන වගයි. සජිත් ප්‍රේමදාස මැතිතුමන්ට, අපේ ජනපතිතුමන්ට පූජනීය ගෞරවනීය වන්දනීය මහා සංඝරත්නයේ අවසරයි. ඉස්ලාමීය ආගමික මෞලවිතුමනි, අනිකුත් ආගමික පූජකතුමන්ලාගේ අවසරයි. අප පක්ෂයේ මහලේකම් ගරු අඛිල විරාජකාරී වසම් මැතිතුමනි, ඒ වගේම බිංගිරිය මැතිවරණ කොට්ටාසයට නායකත්වය ලබා දෙන ගරු නලින් බණ්ඩාර අමාත්‍යතුමනි, අශෝක් අබේසිංහ ජේසි අලවතුල යන අපේ හිතාදර අමාත්‍යතුමන්ලා, ඒ වගේම රූකාන්ත ගුණතිලක මැතිතුමා ඇතුළු සියලුම සංවිධායකතුමන්ලා, උපාලි පියසෝම මැතිතුමා ප්‍රමුඛ හිටපු මැති ඇමතිතුමන්ලා, පළාත් සභා මන්ත්‍රීතුමන්ලා, ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීතුමන්ලා, මන්ත්‍රීතුමියන්ලා, අපේක්ෂකතුමන්ලා, අපේක්ෂකතුමියන්ලා, දයාබර හිතාදර පැමිණ සිටින මව්වරුන් පියවරුන් සහෝදර සහෝදරියන් ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි. අද දවසේ මම ඉතාමත්ම සතුටු වෙනවා ජනාධිපතිවරණ රැස්වීම මාලාවේ 59 වෙනි රැස්වීම ඓතිහාසික බිංගිරිය පුරවරේ ආරම්භ කරලා විශේෂයෙන්ම අප හිතවත් නලින් බණ්ඩාර මැතිතුමාගේ ඒ ශක්තිමත් සංවිධායකත්වය තුළ මේ ධාරානිපාත වර්ෂාවේ ඔබතුමන්ලා රැඳී සිටීම පිළිබඳව අපි සතුටු වෙනවා. එය අපට අතිශය ධෛර්යයක් බවටත් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නට ඕන. හිතාදර මිත්‍රවරුනි, නලින් බණ්ඩාර මැතිතුමාගේ නායකත්වෙන් බිංගිරිය බල ප්‍රදේශයේ නිර්මාණය කරපු අපනයන සැකසුම් කලාපය තවදුරටත්
දියුණු කිරීමේ වගකීම අපි භාරගන්නවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ බල ප්‍රදේශයේ විලක්තව සිංගක්කුලිය දක්වා තිබෙන මාර්ගය දැනට වැඩි දියුණු කරමින් අපි මේ මාර්ගය රටමැද පාර මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය දක්වා කටුනායක දක්වා එය දීර්ඝ කිරීමට කටයුතු කරනවා. ඒ වගකීම අපි දරනවායි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. දැදුරුඔය සහ කොළමුණුඔය අතර මිටියාවත අපනයන භෝග කලාපයක් ලෙස අපි සංවර්ධනය කරන්නට කටයුතු කරනවා. ඒ වගේම බිංගිරිය දේවගිරි රජමහ විහාරස්ථාන භූමිය අධ්‍යාත්මික සංස්කෘතික හරිත සංචාරක කලාපයක් හැටියට වැඩි දියුණු කරනවා කියන එක මම මේ අවස්ථාවේදී ඔබ සියලු දෙනාටම ප්‍රකාශ කර සිටිනවා. මේ බල ප්‍රදේශයේ පොල් සහ කොහු කර්මාන්තයේ ආශ්‍රිතව ක්‍රියාත්මක වෙන ඒ කර්මාන්ත ක්‍රියාවලිය ඒ වගා ක්‍රියාදාමය ශක්තිමත් කරන්නට අපි යැපකැප වෙනවා. බිංගිරිය මැතිවරණ කොට්ටාසය පුරාවටම විසිරී සිටින කුකුලන් ඇති කරන්නන්ගේ ඒ නිෂ්පාදන ක්‍රියාදාමයට රජයේ මැදිහත් වීම තුළින් දිය හැකි උපරිම සහයෝගයේ ශක්තිය අපි ලබා දෙන්නට කටයුතු කරනවා. හිතාදර මිත්‍රවරුනි, මේ බල ප්‍රදේශයේ පොල් වගාව ඇතුළුව වී වගාව ඇතුළුව එළවලු පළතුරු බවභෝග වගා කරන බල ප්‍රදේශයක්. අපි බලාපොරොත්තු වෙනවා ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ රටේ කෘෂිකර්මාන්තයට දැවැන්ත ශක්තියක් ලබා දීලා අපේ රට අපේම භවභෝගවලින් ස්වයං පෝෂිත කරලා මේ රටේ ආහාර සුරක්ෂිත භාවය තහවුරු කරන්නට, ඒ උදෙසා අපේ රටේ ආහාර නිෂ්පාදනය ඉතාමත්ම ඉහළ තැනකට ගෙනීම සඳහා සියලුම වගා කටයුතු වලට පෝර සහනාධාරයක් අපි ලබා දෙනවා. සහනාධාරයක් නොවේ, නොමිලේ පොහොර ලබා දෙනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මිත්‍රවරුනි, නොමිලේ පොහොර ලබා දීම තුළ අපේ ජාතික ඉලක්කය මොකක්ද? ජාතික ඉලක්කය තමයි පිටරටවල් වලින් ආහාර පාන භවභෝග ආනයනය කරනවා වෙනුවට අපේ රටේ සියලුම ගොවිතැන් ශක්තිමත් කරලා ප්‍රචලිත කරලා නිෂ්පාදන ධාරිතාවය වර්ධනය කරලා අපේ රටේ කෘෂිකර්මාන්තය මේ රටේ ඉතිහාසයේ ඉහළම තලයට ගෙනෙන්නට අපි යැපකැප වෙනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඕන. ආවට ගියාට නොමිලේ පෝර ලබා දෙනව නෙවෙයි මේක කරන්නේ. ඉලක්කයක් ඇතුව ඉලක්කයක් සහිතව රටේ ආහාර නිෂ්පාදනය වර්ධනය වීම තුළ රටේ නිෂ්පාදන ධාරිතාවය වර්ධනය වීම තුළ අපේ රටේ ජනතාවගේ ජන ජීවිතය උසස් මට්ටමකට ගෙන එනවා. පෝර නොමිලේ ලබා දුන්නට මදි. අපිට සිද්ධ වෙනවා හැම වගාවක්ම නව තාක්ෂණය තුළින් සන්නද්ධ කරන්න, නව ක්‍රමවේද තුළින්, නව ක්‍රමෝපායන් තුළින් අපේ රටේ කෘෂි කර්මාන්තය අනිවාර්යෙන්ම ලෝකයේ ඉහළම තලයට ගෙනෙන්නට අපි කළ යුතු සියලුම දේ කරනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. හිතාදර මිත්‍රවරුනි, මේ රටේ දුගී දුප්පත්කම තුරන් කිරීම වෙනුවෙන් සමෘද්ධි සහනාධාර වැඩසටහන තව දුරටත් ශක්තිමත්ව
වැඩි වැඩියෙන් ප්‍රතිපාදන වෙන් කරලා සමෘද්ධි වැඩසටහන අපි ඉදිරියට ගෙන යනවා. නමුත් හැමදාම අපේ රටේ දුගී දුප්පත්කම මේ ආකාරයෙන් තිබෙන්නට අපි ඉඩ තියන්නේ නැහැ. දුප්පත්කම අනිවාර්යෙන්ම තුරන් කරන්නට ඕන. ඒ නිසා කෙටි කාලයක් තුල මේ රටේ දුප්පත්කම තුරන් කිරීම උදෙසා සමෘද්ධි සහනාධාර වැඩසටහන අමතරව ජනසවි වැඩපිළිවෙලක් ආරම්භ කරලා කාලවකවානුවක් සහිතව මේ රටේ දුගී දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. හිතාදර මිත්‍රවරුනි, පාසල් යන දූදරුවන්ට ලබා දිය යුතු නිලැඳුම් දිවාහාර රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ සංකල්පයක්, අපේ ප්‍රතිවාදී අපේක්ෂකයාගේ ඒ දේශපාලන කණ්ඩායම තමයි පාසල් යන දූදරුවන්ගේ දිවාහාරය කපල දැම්මේ. දැන් අපි දකිනවා එතුමාගේ කණ්ඩායම රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ලබා දුන්නු දිවාහාර මුද්‍රේ කපලා අද දරුවන්ගේ අත් අල්ලගෙන ජනාධිපතිවරණ ප්‍රචාරක වෙළඳ දැම්වීම වලට ඉදිරිපත් වෙලා සිටිනවා. මම අහන්න කැමති, ඒ දරුවකගේ අතෙන් අල්ලලා පින්තූර දමලා ඒ වෙළඳ ප්‍රචාරක කටයුතු කරන්නට සදාචාරාත්මක අයිතියක් තියෙනවද? පාසල් යන දූදරුවන් 44 ලක්ෂයකගේ දිවාහාර මුද්‍රය අහෝසි කරලා මම ඔබතුමන්ලා සියලු දෙනාටම කියන්න කැමති, අපි මේ රටේ කෘෂිකර්මාන්තයට ඒ සියලුම සහන ලබා දීලා මේ රටේ සෑම ගොවි පරපුරක්ම ශක්තිමත් කරනවා වගේම රටේ අනාගතය අපේ පාසල් සිසු දූදරුවන් 44 ලක්ෂයක් සිටිනවා. මේ 44 ලක්ෂයටම අපි අනිවාර්යෙන්ම නිලැඳුම් කට්ටල දෙකයි, දරුවන්ට සපත්තු කුට්ටමයි, දූදරුවන්ගේ දිවාහාරයයි රටේම පාසල්වල සිටින 44 ලක්ෂයක් පාසල් දූදරුවන්ට අපි අපේ සමාජ වගකීම, අපි අපේ යුතුකම ඉෂ්ට කරනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. හිතාදර මිත්‍රවරුනි, අපේ යෞවන පරපුරට අපි නව මාවතක් නිර්මාණය කරනවා, අලුත් අනාගතයක් බිහි කරනවා. යෞවන පරපුර වෙනුවෙන් හැම උපතිසාපති කොට්ටාසයක්ම කේන්ද්‍ර කරගෙන, හැම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයක්ම කේන්ද්‍ර කරගෙන අපි ජාත්‍යන්තර තලයේ තාක්ෂණ විද්‍යාල ආරම්භ කරනවා. බිංගිරිය මැතිවරණ කොට්ටාසය ගත්තහම බිංගිරියට ලැබෙනවා එක තාක්ෂණ විද්‍යාලයක්, උඩුබද්දාවට ලැබෙනවා තවත් තාක්ෂණ විද්‍යාලයක්. මේ තාක්ෂණ විද්‍යාල හරහා නැනෝ තාක්ෂණය, බයෝටෙක් තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, පරිගණක තාක්ෂණය, ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය, ජාත්‍යන්තර තලයේ අධ්‍යාපනය අපේ ඩිංගිරියේ උඩුබද්දාවේ මේ පිහිටවන ජාත්‍යන්තර තලයේ තාක්ෂණ විද්‍යාල දෙක හරහා මේ බල ප්‍රදේශයේ තරුණ පරපුරේ අනාගතය අපි සුරක්ෂා කරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. හිතවත් මිත්‍රවරුනි, ඒ වගේම තාක්ෂණ විද්‍යාල අසලම අපි තාක්ෂණ උද්‍යාන ව්‍යාපෘති ආරම්භ කරනවා. අර විද්‍යාල වලින් නව තාක්ෂණයේ පිළිබඳව දැනුම ලබා ගන්නා වූ තරුණ පරපුරට තාක්ෂණ උද්‍යානයේ අලුත් ව්‍යාපාර ආරම්භ කරන්න, ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා නම් business startup schemes, අලුතෙන් ව්‍යාපාර ආරම්භ කරන වැඩපිළිවෙළ රජයේ මැදිහත් වීම තුල මූල්‍ය ප්‍රාග්ධනය යොමු කරලා අපි ඒ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්නට කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි, නලින් බණ්ඩාර මැතිතුමාගේ නායකත්වයෙන් මේ බිංගිරියට කර්මාන්ත පුරවරයක් ලැබිලා තිබෙනවා. අපේ වැඩසටහන යටතේ හැම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකම අපි මේ කර්මාන්ත පුර වැඩසටහන ක්‍රියාත්මක කරලා එදා රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ සමේ හා සමානව ඍජු විදේශීය ආයෝජනවලට
රතු පලසක් එලලා කර්මාන්තකරුවන් ආයෝජකයින් පිට රටවල් වලින් නගරයට ගමට ගෙනවිල්ලා අනිවාර්යෙන්ම බිංගිරි ආරම්භ කරපු කලාපය තවදුරටත් ශක්තිමත් කරනවා. බිංගිරිට වගේම උඩුබද්දාව කොට්ටාසයටත් අලුතෙන්ම කර්මාන්ත පුරවරයක් අපි ආරම්භ කරනවා කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. හැම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකටම අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඒ තුලින් මේ ප්‍රදේශයේ යෞවන පරපුරට, යෞවන යෞවනියන්ට ගමේ ඉඳගෙනම නගරයේ ඉඳගෙනම ගමේ නගරයේ තොටේ තිබෙන කර්මාන්ත පුරවරේ ඒ කර්මාන්ත ශාලාවල සේවය කිරීමේ ඒ වරප්‍රසාදය හිමි වෙනවා. ඒ වගේම මිත්‍රවරුනි, අපේ රටේ කිරි නිෂ්පාදනය ගැන කතා කරන්නට ඕන. කිරි නිෂ්පාදනය තුලින් අපේ රටට ස්වයං පෝෂිත වෙන්නට පුළුවන්. අපේ රටේ කිරි නිෂ්පාදනය හරහා අපේ රටේ කිරිවලට තිබෙන ඉල්ලුම සපයන්නට පුළුවන්. මිත්‍රවරුනි, බහුජාතික සමාගම් වල වහල් කරුවන් වෙන්නේ නැතුව, බහුජාතික සමාගම් වලට යටත් වෙන්නේ නැතුව මේ රටේ කිරිගොවියා ශක්තිමත් කරලා කිරිගොවියා වෙනුවෙන් උසස් ප්‍රමිතියේ ඒ සතුන් ගෙන්වලා ඒ වගේම කිරිගොවියාට වෙනමම තෘණ භූමි මේ රටේ නිර්මාණය කරලා අපේ රටේ කිරි ස්වයං පෝෂිත භාවය ඇති කරන යුගය 16 වෙනිදා සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණයත් සමග අපි තහවුරු කරනවා කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. හිතවත් මිත්‍රවරුනි, අපි දැවැන්ත වැඩ කොටසක් කරන්නට සැදී පැහැදී සිටිනවා. ඇත්ත වශයෙන්ම අපේ රටේ ජනතාවට මම කියා සිටිනවා, ජනාධිපතිවරණයට පෙර අපේ වගකීමක් තමයි අපේ අදහස් ටික, අපේ ප්‍රතිපත්ති ටික, අපේ වැඩපිළිවෙල ජනතා අධිකරණයේ ඉදිරියට ගෙනීම. ඒ සඳහා මම මගේ ප්‍රතිවාදියට ආරාධනා කරා සජිත් ප්‍රේමදාසත් එක්ක විවාදයකට එන්න කියලා. මම විශේෂයෙන්ම කියන්න කැමතියි, දැන් දින ගණනාවක් එනවා, මං අද ලියුමකුත් ලිව්වා, කටින් කියන එක පිළිගන්න බැරි නම් මේ ලියුම හරි බාර අරගෙන සජිත් ප්‍රේමදාසත් එක්ක විවාදයකට ඇවිල්ලා රටේ ජනතාවට තමන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව කතා කරන්න ඉදිරිපත් වෙන්න කියලා. දැන් මට තමුන්නාන්සේලාට කියන්න පුළුවන්, මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව මම හොඳ අවබෝධයකින් කටයුතු කරේ. ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන්නේ මොනවද, අඩංගු වෙන්නේ මොනවද කියන එක ගැන මම හොඳට හොයලා බලනවා. මම ඒකේ හැම අංගයක්ම දන්නවා. නමුත් මට හිතන විදිහට මගේ ප්‍රතිවාදියාට කවුරු හරි ලියපු දෙයක් තමයි දැන් මේ ලිදක්වල තියෙන්නේ. ඒ ඔක්කොම බේරගන්න පුළුවන් විවාදය තුල මට පුළුවන් එතුමත් එක්ක හරි හරියට හිටගෙන ජනතාවත් එක්ක සජීවී රූපවාහිනී නාලිකා එකක් නෙමෙයි, හැම නාලිකාවකම සජීවීව වාද විවාද කරන වැඩසටහන ක්‍රියාත්මක කරන්න. එතකොට රටේ ජනතාවට බලාගන්න පුළුවන් කතා කරන්නේ මේ දෙපැත්තේ තියෙන වීදුරු කෑලි දෙක බලාගෙනද, ටෙලිප්‍රොම්ටර් බලාගෙනද කියන එක රටේ ජනතාවට තීන්දු කරන්න පුළුවන්. හැබැයි මිත්‍රවරුනි, තවම සජිත් ප්‍රේමදාසගේ අභියෝගය බාරගත්තේ නැහැ. තාම බයයි. ඉතින් මම කියන්න කැමතියි, මේ අවස්ථාවේ මෙච්චර බය වෙන්න එපා. ඔච්චර බය නම් ජනාධිපති අයියව තන ගහගෙන ඉන්න වාදයට විවාදයට මම ලෑස්ති දෙන්නටම මූණ දෙන්න. ඒත් මදිනම් කතානායක අයියවත් ගෙන්නන්න. ඒත් මදිනම් අපේ බැසිල් රාජපක්ෂ මැතිතුමාවත් ගෙන්නන්න. ඒත් මදිනම් නාමල් රාජපක්ෂ මැතිතුමාවත් ගෙන්නන්න. මං ලෑස්ති ඒ හැමෝමත් එක්ක තනියම වාද විවාද කරන්න. ඒ ඔක්කොම මදිනම් මම අභියෝග කරනවා මුළු පවුල් ගහම අරගෙන එන්න. 500ද 1000ද 1500ද 2000ද අපිට පුළුවන් සුගතදාස ස්ටේඩියම් එකේ තින්නවා දාන්න පුළුවන්. එක පැත්තක 5000ක් දාන්න පුළුවන්.
ඉතින් මේ පවුල් ගහේ 5000ට වැඩිය ඉන්නවා. මේ 5000ට මෙන්නේ කියනවා සජිත් ප්‍රේමදාසත් එක්ක විවාද කරන්න. මම හැබැයි එන්නේ රණසිංහ ප්‍රේමදාසගේ පුතා හැටියට මම එන්නේ තනියම. මට කිහිලිකරු ඕනේ නැහැ. මට කිහිලිකරු ඕනේ නැහැ. මට අත්වාරු ඕනේ නැහැ. මට හැරමිට ඕනේ නැහැ. මම කියනවා පවුල් ගහේ 5000යි සජිත් ප්‍රේමදාස තනියමයි මේ විවාදයට ලැස්ති කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මිත්‍රවරුනි 5000ක් නෙමෙයි 20000ක් කිව්වත් එන්නේ නැහැ. ඇයි හේතුව? ඇයි හේතුව? අනේ අර විදේශීය මාධ්‍ය වේදිකාවට බය වුණානේ. ඒ විදේශීය මාධ්‍ය වේදිකාව ඇහුව ප්‍රශ්නයක්. අමාරු ප්‍රශ්නයක් ඇහුවා. රණබිමේ රණවීරුවන්ගේ ක්‍රියාකාරකම ගැන ඇහුවා. අහපු හැටි මොකද කරේ? අරුම පුදුම දෙයක් සිද්ධ වුණේ. අවුරුදු 10ක් මුළුල්ලේ යුද ජයග්‍රහණය සින්නක්ක රොප්පුවෙන් පවුලට ලියාගත්තා. මොනවද නොකලේ? බිම ඉම්බා, හැමතැනම කටවුඩ් ගැහුවා, චිත්‍රපටි හැදුවා, ගීත හැදුවා, කවි ලිව්වා, හැම දෙයක්ම කරා. සින්නක්ක රොප්පුවෙන් යුද ජයග්‍රහණේ ගරුත්වේ තමන්ට ලියාගත්තා. හැබැයි මිත්‍රවරුනි අර මාධ්‍ය වේදිනිය අහපු ප්‍රශ්නේ ඉදිරියේ අන්ත අසරණ භාවයට ලක් වුණා. රණවිරුවන් පිළිබඳව චෝදනා මුකෙන් ප්‍රශ්නයක් අහනකොට මොකද්ද දුන්නු උත්තරේ? මම හමුදාපති නෙමෙයි. මම නෙමෙයි හමුදාව බාරව හිටියේ. මගේ අයියත් හමුදාව බාරව හිටියේ නෑ. හමුදාව බාරව හිටියේ හමුදාපතිතුමයි කියලා කිව්වා. එහෙනම් අවුරුදු 10කට පස්සේ, අවුරුදු 10කුත් මාස ගානකට පස්සේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා කියපු අවසන් වචන ටික සත්‍යයක් වුණා. සත්‍යේ කවදා හෝ ජයගනී. සත්‍යේ කවදා හෝ ජයගනී. මොකද වුණේ? මගේ ප්‍රතිවාදියාටම සිද්ධ වුණා කියන්න. අනේ අපිනම් හමුදාවට අත ගැහුවෙත් නැහැ. ඔක්කොම කරේ හමුදාපතිතුමයි කියලා කිව්වා. එහෙනම් මිත්‍රවරුනි 30 වසරක කුරිරු ත්‍රස්තවාදය මේ රටේ විනාශ කරේ වෙන කවුරුත් නෙවෙයි, මගේ රජයක් තුල ආරක්ෂක ඇමති, නීතිය හා සාමය ඇමති සරත් ෆොන්සේකා මැතිතුමයි කියන එක මම ආඩම්බරෙන් මේ අවස්ථාවේ කියනවා. මිත්‍රවරුනි මට අපේක්ෂකත්වය ලැබුණු මොහොතේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් පැවැත්තුවා. මාධ්‍ය හමුවක් පවත්වලා මාධ්‍ය වේදී තුමන්ලට ඇති තරම් අවස්ථාව දුන්න මගෙන් ප්‍රශ්න කරන්න. මං කිව්වා තව අහන්න, තව අහන්න, තව අහන්න කියලා. දැන් මමයි මගේ ප්‍රතිවාදියගේ අතර වෙනස මොකද්ද? අර මාධ්‍ය සාකච්ඡාවේ දිගටම ප්‍රශ්න අහනකොට ඇයි මගෙන් විතරක් අහන්නේ, මේ තව ඉන්නවනේ කට්ටිය අහන්නකෝ. මම ඔබතුමන්ලට කියන්න කැමතියි, ප්‍රේමදාසලා අභියෝග වලින් පැන යන්නේ නැහැ, ප්‍රශ්න වලින් පැන යන්නේ නැහැ. ඕනම දෙයකට ඔට්ටුයි, ඕනම දෙයකට ඔට්ටු වෙලා මෙලා පොටේ ජන සවියෙන් ජන බලෙන් දිංගිරි ආසනය අපි දිනනවා, කුරුණෑගල දිස්ත්‍රික්කය අපි දිනනවා, මුළු වයමම අපි දිනනවා. ආදරණීය සදාදරණීය මිත්‍රවරුනි මුළු රටම ප්‍රේමදාස පුතා දිනනවාමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අපි ලෑස්ති. හැබැයි මිත්‍රවරුනි අපිට ධන බලය නැහැ. තමුන්නාන්සලා දන්නවා විවිධ නාලිකා ඔස්සේ බුරුතු පිටින් වෙනද දැන්වීම් දානවා. හැබැයි මම එකක් කියන්න කැමති, සජිත් ප්‍රේමදාස ආලෙවි වෙලා හමාරයි, සජිත් ප්‍රේමදාස ජනතාව අතරට ගිහිල්ලා හමාරයි. වසර 4 හමාරක් මුළුල්ලේ මම හිටියේ ඔබතුමන්ලා සමග. ඒ නිසා මගේ ප්‍රතිවාදියාගේ තිබෙන ඒ මුදල් බලය මට සම කරන්නට බෑ.
හැබැයි මිත්‍රවරුනේ, මට මුදල් බලය නැති වුණත්, මට පවුල් බලය නැති වුණත්, මට එකක් කියන්න කැමතියි, මගේ ළඟ මනුස්සකම තියෙනවායි කියලා මම මේ අවස්ථාවේ ඉතාමත්ම සතුටින් ප්‍රකාශ කරනවා. මනුස්සකම තියෙනවා. මම මිනි මරන්නේ නැහැ. මම මාධ්‍යවේදියෝ ඝාතනය කරන්නේ නැහැ. මම රණවිරුවන්ට හිරියර කරන්නේ නැහැ. මම වද හිංසා දෙන්නේ නැහැ. මම වදකාගාර ක්‍රියාත්මක කරන්නේ නැහැ. හිතාගර මිත්‍රවරුනි, අපේ ගමන, මගේ ගමන, අලුත් ගමන, පොදු ජනතාව ජීවත් කරවීමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අවසාන වශයෙන් හිතාදර මිත්‍රවරුනි, දිංගිරිය උඩුබද්දාව බල ප්‍රදේශයේ ආදරණීය මිත්‍රවරුනි, තමුන්නාන්සලාගේ බල ප්‍රදේශයේ ඓතිහාසික කෝරළ හතරක් තිබෙනවා. දකුණු කටුගම්පොළ කෝරළය, කරදාපත්තු කෝරළය, යගම්පත්තු කෝරළය, කිනියම කෝරළය. ආදරණීය කෝරළ හතරේ ජාති ආගම් කුලමල පන්ති පක්ෂභේදයෙන් තොරව ආදරණීය සදාදරණීය ඔබ සියලු දෙනාගේම ඉල්ලීමක් කරනවා, මෙදා පාර අපේ මාතෘභූමියට නව ආරම්භයක්, නව ගමනක්, වයස අවුරුදු 52ක රටේ නායකත්වයක්, ජව සම්පන්න ගමනක්, කඩිසර ගමනක්, දිවාරෑ නොබලා පොදු ජනතාවට සේවය කරන ගමනක්, පොදු ජනතාවගේ දෙපතුල ළඟට සංවර්ධන යුගයක් නිර්මාණය කරන ගමනක්, ඒ ගමනට ඔබ සියලු දෙනාගේම හයිය ලබා දෙන්න, ශක්තිය ලබා දෙන්න, පොදු ජන යුගය බිහි කරන්නේ කියලා ඔබ සියලු දෙනාටම ජය ප්‍රාර්ථනා කරමින්, තව වැඩි වේලා ගත කරන්න කැමති, වැඩි වේලා ඉන්න බෑ, හලාවත රැස්වීමකුත් තියෙනවා. මම තමුන්නාන්සලට කියන්න කැමති, හැම මැතිවරණ කොට්ටාසයක්ම ආමන්ත්‍රණය කරන එකම ජනාධිපති අපේක්ෂකවරයා සජිත් ප්‍රේමදාසයි. රැස්වීම 151ක් මුළු රටේම පවත්වලා මම තමුන්නාන්සලට කියන්න කැමති, ජාති ආගම් කුලමල පන්ති පක්ෂ බේදෙන් තොරව හැම ගෙදරකටම ගිහිල්ලා, හැම ගමකටම ගිහිල්ලා, හැම වීදියකටම ගිහිල්ලා, හැම මාවතකටම ගිහිල්ලා, හැම පුද්ගලෙක්ම හමු වෙලා අලුත් ගමනකට එකතු වන්නේ කියලා ආරාධනා කරමින්, ඔබ සියලු දෙනාටම ජය වේවා කියා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. ජය ශ්‍රී. මේ මොහොතේදී සජිත් ප්‍රේමදාස මැතිතුමන්ගේ විජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගරු ප්‍රාදේශ සභා, බිංගිරිය ප්‍රාදේශ සභාවේ ගරු මන්ත්‍රීතුමන්ලා ප්‍රමුඛ කීප දෙනෙකු මේ අවස්ථාවේදී ගරු නවීන් බණ්ඩාර මැතිතුමාට නායකත්වය ලබා දෙමින් සජිත් ප්‍රේමදාස මැතිතුමන්ගේ විජයග්‍රහණය සමග එකතු වන මොහොත. හේමචන්ද්‍ර කුලරත්න මැතිතුමන්, සමිදු හර්ෂණ මැතිතුමන්, ජයන්ත බාලසූරිය මැතිතුමන් සහ උඩුබද්දාව ප්‍රාදේශ සභාවේ ගරු අපේක්ෂකතුමන් ඇතුළු විශාල පිරිසක් මේ මොහොතේදී එකතු වෙනවා. සත්කම වපුරා දූවිලි පොළොවෙත් ජීවය පතුරා මිනිසත් පවුරක් සබැඳි රට රැකුණා. එක්ව ඉදිරියට යන මඟ හැදුනා.
මට යන මඟ හැදුනා. මිනිසුන් අතරේ නිදහස් යුගයක සැනසුම පැතිරේ. මගේ රට ආයෙත් අවදි වුණා. එක්ව ඉදිරියට යන මඟ හැදුනා. එක්ව ඉදිරියට යන මඟ හැදුනා. Sergeant!